ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළින් පමණක්ම අපට ඉගෙන ගන්න ලැබෙන සතුරාර්ය සත්‍යය ධරමය මේ ලෝකේ අන් කිසිම ශාස්තරුවරයකුගෙන් අසන්න ලැබෙන්නේ නෑ. භාග්්‍යවතුන් වහන්සේ පමණක්මයි එවතුම් චතුරාරි සත්‍ය ධර්මය ලෝකයට ඉන් අනතුරුව ඒ මහා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අසාදනගත් ජීවිත තුළින් ඉන් අනතුරුව අවමෝධ කරගත්න් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. ඒ අමා චතුරාර්ය සත්‍යය ධරමය අවබෝධ කිරීමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ පරම පැතුම විය යුත්තේ. සහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතුරාර්රි සත්‍ය ධරමය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපත්ති සම්පාධනී යෙදී යුතුමයි මොකක් දේ ප්‍රතිපත්තිය ත්‍රිසිික්ෂා සීල සමාධී ප්‍රඥා ප්‍රතිපදාව ආර්ය අස්්ටාංගික මාර්ගය. ඒ අනුව යමින් තමයි අපිහැම දෙනාටම ජීවිතය අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඉතින් ජීවිත්ත අවබෝධය පිණිස හේතුවන අමා බුදුබන නිතර ඇසීම. ඔබේ මගේ ජීවිතයට අසීමමිත ආශිරුවාදයක් අසීමිත ආනන් දෙයක් අසීමිත පිළිසරනක්. අපිට කිසිම සරනක් නැති උදවිය ලෙස සංසාර ගමන එන්න සිද්ධ වුණා. කෙලවරක් ඉමක් වොනක් නැති සසට ගමනක බිහිසුුණු බව බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් දේශනා කළා. අමාදුර විවරවිය සඳහම් විකාශයෙන් අද මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන පින්වත් පිරිසත් ඉල්ලීමක් කරලා තියෙනම සසරබිය ධනවන ධනම දේශනාවක් දේශනා කරන ලෙස. කටු බැද්ද මොරටුවේ පදිංචි පින්වත් ආසිරිද සිල්වා මහත්මා සහ මදාරා මන්්ඩිස් මහත්මී ඒ පින්වත් දෙපල මෙම වර්ෂය ජනවාරි මස හයවන දිනයේදී නමවන ජන්මදිනයේ දෙන. මෙතුක රියෝන්ඩ සිල්වා පින්වත් පුතනුවන්ට දීර්ඝාවිෂ ප්‍රාර්ථනා කරමින් දයාබර දෙමවපියන් ම ආදරනීය පපුතුට ලබා දෙන දහම් පඩුරක්. උතුම්ම තෑගගක් ලෙසයි මේ ධරම දානමිය පින්කම සිද්ධ කරන්නේ. ඉති නේ අත්තන්ගේ ඉල්ලීමමානුන්ව වේලාබෙ හැටියට මේ සංසාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු කියා දෙන්නම් සසරබිය උපදවාගන්න. මොහොතකුදු ප්‍රමාදයට පත්වෙන්න එපා. අපට මේ බුද්ධ සාසනය මුුණගැහීම කල්පකෝටි ගණනකින් සිද්ධවෙච්ච දෙයක් ඒ ගැන හොඳවට සිහිකරගන්න. දවසක්දා භාග්‍යබත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවරම් වනාරණි අනාත පින්ඩික මහා සිටුවරයා. කරවා පූජාකරන ලද ආරාමී වැඩසිටිනවා. ආන්නේ දවසේ මහා සඟපිරිස ආමන්ත්‍රණය කරලා රන අනමතක්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපං්ඥායති මහනෙනි මේ සංසාරයේ කෙලබර අග පටන්ගත්ත තැන මූලය මෙතනයි කියලා පෙන්වන්නට බෑ ඒ අනමතක්ග වූ සංසාරයේ අවිද්‍යා නීවරණානන් සත්තාානන් තන්හාසං යෝජනානං සන්ධහාාවතන් සංසරතං අවිද්‍යාව නමැති නීවරණයෙන් තන්හාවනෙමැති බැඳීමෙන් යුතුව මේතාක් දුරගෙවා මෙ සසර මෙතෙක් දුරයි මෙතෙක් දිගයි කියලා කොයි කාටවත් කියන්න බෑ. කියන්න බැරි එහෙම ආරම්භයක් නැති නිසා. ආරම්භයක් නැති අති දීර්ගමයේ සසර ගමන පුරාවට අපි හැම දෙනාම ඉමක් කොනක් නැති දුක්සාගරයක් ඌහුලන්නට යදුනාා. සයතා අප භික්කවේ පුරි සෝයන් ඉමස්මින් ජම්බුද්දීපේ ඉතින් භාග්‍ය උතුන්හස බධාරනව මහනෙනි. ජම්බඳධ පුරුසයෙක් මේ දඹදි උතලයේ තින කට්හ සාකහා පලාසං. තන් ජෙතුවා ඒ අජ්්‍යන් සංහරිත්වා. දබදව උතලයේ කියනකොට මේ දැන් අපිට දැකගන්න ලැබෙන සියලු රටවල්. ජම්බුද්වීපය සහයිආාවට මේ මහපොල්ලවෙ පෙනෙන සියලු රටවල නැත්තා සියලු ගොඩබින්වල මොන තරම් ගස් තියෙනවද. මොන තරම් මහ වනනාන්තර තියෙනවද. ඔය සියලු ගස් නැත්තන් වය සියලු සියලු වනනා අන්තර කපලා. ඒවා අගල් හතරි හතරි ඒකද්‍යන් සංහරිත්වා චතුරංගුලන් චතුරංගුලන් ගටිකංකත්වා. අඟල් හතරි හතරි කෑලි කපනවා යදු රංගල් හතරරි කෑලි කපනගොට මේ කොච්චර ප්‍රමාණයක් එයිද. ඔබ හිතන් තේරෙන උපමාවකින් කියා දෙන්නේ ඔබට මේ මහපොලිවතින සියලු ගස් අගල් හතරි හතරි පොඩි පොඩි කෑැලිවලට කපනවා චෝඩි චඩි කෑලිීමට. ඉති එහෙම කෑලි කෑලිමලට කපලා මහා ගොඩක් එතකොට මේ මහ පොලේ කොච්චර වාාල ගොඩක්කයිද. තින්හ මගේ විශවාල ගොඩක් කියනවා ආන්නේ ගොඩින් එක එක කෑල් අතට අරගෙන අයම් මේ මාතා මේ මගේ අම්ම කියලවන්න අයිං කරනවා එක කෑල්ලක් අයින් කරනවා. තස්සාමේ මාතුයා අයම් මාතා මෙන්න මේ කෑලේ අම්මගේ අම්ම කියලන්න අයින්කරනවා. ඔය විදිහයට අපරියාාදින්නයේම භික්කමේතස්ස පරිසස්සය මාතු මාතරවස්සූ ඒ විදිහට ඒ දරකෑලිටි අවසන් වනත්තේ මව පරම්පරාව සිඳෙන්නේෙ නෑ ඒ මව්පරම්පරාව සිඳෙන්න්නේ නෑ එක කල්පයක් සම්බන්ධයෙන් මේ කියන්නේ. එතකොට එක කල්පයකත් හතරෙන් එකයින්නේ මහකල්පයකින් හතරෙන් එකක් නේ මේ මහපොල්ලව මිනිස් ජනාවාසය පවතින්නේ ඒ හතරෙන් එකේ කාලයේ මේ පහළවෙච්ච අම්මාවරු ගැන කියන්නේ එක එක කෑලෙන් කෑලයින් කර අම්මාවරු අවසන් වෙෙ නෑ ඒ පරම්පරාව අවසන් වෙන්න නෑ. තන්න කොච්චර දිග මවපරම් පරාවක් තියනවද. මේක උපමාවකින් මේ විදියට කිව්වාට මේඋපමාවත් බුදුරජාණන් වහගේ දේශනා කරන්නේ යන් තරමකින් හෝ දුහුනන්ට වැටහේ කියලා. ඉතින් බුදුරජාණන් වහමි දේශනා කරනවා අත්හ ඉමස්මින් ජම්බුදීපේ තින කට්නසාකා පහලාසං පරික්ඛයන් පරියාදානං ගත්්යෙය තංකි සහේතුූ මේ මළල දව තල එකතු කරන ලදේ ගස්වලින් කපනලද හතරි හතර ඒ දරකෑලි ලීකෑලි අවසංවෙයි මේ මව්පරම්පරාාවහෝ ඒමනත්තම් පියපරම්පරාාව හෝ අවසන් වෙන්න නෑ තංකිස හේතු මේ හේතුවම කක්ද එකට හේතුව තමයි සංසාරගමන ඒ තරම්ම දීර්ගයි. සසරගමන කෙලවරක් නෑ අතීතයේ පටන් ගත්තේ තැන මෙිතකයි කියලා පෙන්වන්න බැරි තරම් දීර්ඝයක් මේ සංසාරගමන කියන්නේ. ඒ රජාන් හම දේශනා කරනවා ඒබන් දීගරත්තං භික්කවේ දුක් ං පච්චනු බහෝතන්ක් මහන නුබලා මේ දීර්ඝක සංසාර ගමනේ දුක්මයි අනුභව කලේ අති බහතරයක් තිබන් පච්චානු භෝතං, බියසන පච්චනු බහතන්ගේ සංසාහර ගමනේ නොුවෙක් විදිියයේ කම් කටළු බාධක කරදරබලට කොච්චර මහන දුන්නාද. ඉපදිච්ච කෙනෙකුට ලෙඩවෙඩ වෙනවා. ඉපදිච්ච කෙනෙකුට ජරාවට පත්වෙන්න වෙනවාමයි. උපන් කෙනෙකුට චිත්තපීඩායනවා. උපන් කෙනෙකුට කායික දෙවිල්ලි මානුසික දැවිලියෙනවා. උපන් කෙනෙකුට අසීීමමිත පීඩාවන් එනවා. මෙතෙකැයි කියා කිව නොහැකි අන්තදුක් අන්තපීඩා උපන් කෙනෙකුට එනවා. එ උපන් සත්වයාට එවන් අන්තදුක් අන්තපීඩා එනකොටඒ අන්තදුක් අන්තපීඩා මැදින් එයාට කඳුළුමයි කලාගෙනයන්නේ. එහනම් උපන් මිනිසාට දක් වෙ දින්නද වෙනවා කියන එක කාටත් පිළිගණ්ඩ වෙනවා. ඒවගේම සංසාරගමනේ මිනිසත් ආත්මභාවයන්නේ විිඳ පුදුක මෙතකැයි කියන්න බෑ. තිරිසන්ලෝකෙ ප්‍රේතලෝකේ අසුරලෝකෙන් නිරයේ තබත් අන්ත දුක්ඛිත සත්ත්වයන් ඉන්න තැන්වල උපන්නට පස්සේ විඳ පුද්දුක්සාගරය මෙතකැයිකයා කියන්න බෑ. එතකොට ඒ සංසාරගමනේ බුදුරජාණන් වවාහ ප්‍රදේශනා කන්නවා. තිබ්බන් දුක්කම් පච්ානුභූතනිහිතාමුත්ති තියුණු දුක්වලට මුහුණ දෙන සිද්ද වුනාා. තියුණු දුක් කියියන්න පින්වතුනි දැන් නිරයේ තියන දුක ගැන. ඒ දුකේ ප්‍රමාණය ගැන උපමාවකින්වත් තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාටහරි කෙනෙකුට මෙන්න මෙහෙම. ඇැමි ධරමය අවබෝධ වනේ නැත්නම් අවබෝධ කර ගත්ත නැතිනම් විඳින්න සිදධ වෙන දුකේ ප්‍රමාණය. කවුරුහරි කෙනෙක් ස්ෝතාපන්න වෙනවා. ෝතාපන්න වනුත් ඒ ආර් ශ්‍රාවකයා මෙ මහපොළොව වගේ දුකක් අවසන් කරනවා විඉඳින්න තියෙන. එබගේම පුංචි අතට ගත්ත ගල්කටයක් වගේ තා ස්වල්ප ප්‍රමාණයක් එයාට මතුමත්තට ඉතුරු වෙනවා ප්‍රහාණය කරන්න. ඒකත් ආත්මභාව හතකින් ප්‍රහාණී වෙලා යනවා ඒ දුකාවසන් වෙනවා සසර දුක නිමාාවෙනවා. එතකොට බාගෙතු නැව උපමාවකින් දේශනා කරනවා දැන් ඒ සසර දුකේ හැටි. දරම බෝධ නේ නැත්තං දින්න සිදවන දක්ක සම්බාිගෙනක කියයක්දදී. යම් පුරුෂයකන්නවා මේ පුරුසියා වැැද්දක් කරනවා. වැරැද්දක් කලාට පස්සේ රාජ පුරුෂයෝ අත්පා ගැට ගහල රජතුමාළඟට අරගෙනයෙනවා. අරං ඇවිල්ලා රජතුමාට කියනවා දේවයන් වහන්ස මේ සොරාව අල්ල ගත්තා කියලා. රජතුමා කියන එහෙනං මොහුට මේ සඳහා දඩුවමක් ලෙස උදෑසන කාලයේ ඉතාම තිව්ුණු. උල් සයින් මුළු සනීරේම සිදුරු කරගෙනයන් අනින්න කියනවා. උල් සියයකින්. උදෑසන කාලේ උල් සියයකින් අනින්න තිකො උල් සයකින් ඇන් ආරගෙනයනවා දේවයන්න්නවා සුල් සියයකින් ඇන්නා. ඉඩසියහනවා දැන්ඒ පුද්ගලයක් මැරි ලද නෑ දවයන්නම තාම ජීවත්වෙනවා. ඉඩසිෙන වම් දවල්ට තුල් උල් සයකින් අනින්න ගෑන එක උල්කින් සියවතාවක් හෝ මෙනැත්තත් වෙනවෙන මුල් සියයක් අනින්න. ඒ උල් අනින්නේ පොල්ලවෙ දිගා කරලා? ඒ ල උඩින් ඇන පොහම යටම් මතු වෙනවා. ඒ විදිහයට උල් අනින්නේ. එතුට අත්වලට පායට ඔළුවට පපපුුවට ශරීරය හැම්ම තැනකට මේ උල්ලනවා. ඉනක දැන් දවල් කාලේ උල් ඇනල දේවයන් වහන්සේ පුද්ගලයා මැරු නනැ කිව්හම නැවතත් හවස් කාලෙක්කුල් සීයක්ක් අනන්න කියනවා. එතකොට හවස්කාලෙක්කුල් සියයක්කයින. ඔය විදිහට දැන් දවසකට උල් පාරවල් තුන් සීයක පහර කෑමක් කනවා. තින් ඒ පුදගයා මරෙන්නේ තකට කොචට ේදෙනාවක් තියෙනව දෙයාට මෙතෙකෑකයන් බෙකූලකින් ඇනුනු ඇතිවන වේදනාව. ඉදිකට්ටකෙන් අනුනාම් ඇතිවන වේදනාව හිතන්න පුළුවන්ද. ඉතිං ඔය විදිහයට මේ පුද්ගලයාට සියක් අවුරුද්දක්. අවුරුදු සීයක් දවසකට උුල් තුන් සිය බැගින් අනිනවා. අවුරුදු සියයක් උල් තකට අවුරදසයයක් දවසකට තුන් සයබැගින් කොච්චර පැහර කෑම කොච්චර දුක් ඇතිවෙනවා. ඉන් භාග තුතන දේශ කරනවා. මහනෙන ඒ දුක ඒ පුන්ගලට අවුරුදු සීයක්ක් විඳින්ද සිද්ධවෙලලා අවසාන කියනවා. ඔය දවසකට උල් තුන් සය බැගින් සියක් අවුරුද්දක් ඇනලා. අවසානයේ ඒ දුක විින්දට පස්ස කියනවා. චතුරාර් සත්‍යය ඔබට අවබෝධ වෙනවා කියලා. මට හෝය මනැතන් ඔබට හෝ කියවා කවුරුවාරි කෙනෙක්. මෙන්න මේ විද්දිහට දවසකට ල් තුන් සියය බැගෙන් අවුරුදු සීියයක් හැමදාම. උල් පහරවල් කාලයේ දුකමින් දට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුකෙන් අතමදව ඒකට කැමතිවෙන්න කියනවා. ඒ දුකට කැමතිවෙන්න. ඊට වඩා අත්තිශ්‍යයිෙන් භයානකයි සංසාර දුක. එං ඔබට යම් පමණකට අවබෝධයක් එන්න ඕනිමේ කියාදිය පුප්‍රමාව. ඉතින් පින්වතුනි එහෙම ගුල් පහරවල්ක ඇවයි කියලා චතුරාර් සත්‍යයක් අවබෝධ වෙන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය වෙනවා හේතු ගණනාවක් මොනවද සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වේඩෝනි. පහළ වෙලා අමා ධරමය දේශනා කරන යුගයක් මුණගැහෙන්න්ඩෝනි. බුද්ධ සාසනයක් මුණගැහීම අවශ්‍යයි. බුද්ධ සාසනයක් මුණ ගැහුණට පස්සේ තමයි මේ චතුරාණි සත්‍යය ගැෙන අහණ්ඩ ලැබෙන්නේ. ලෝකේට මේ චතුරා සත්‍යය. දේශනා වෙන්නේ ලෝකයේ මේ චතුරාර් සත්්‍යය ශ්‍රවණය කරන්නේ. බුද්ධ ශාසනයක් ලැබනට පස්ස. එැ බුද්ධ සාාසනයක් ලැබුණහම ඔබහෝ මා හෝ අපාහිටියෝ නිරේ හිටියෝ තිරිසන්ලෝක හිටියෝ හම්බ වෙනවාද මේ අවස්ථාව ධර්මය හාන්න නෑ. ඉළකට දීර්ගාශ් බ්‍රහ්මලෝකයක හිටියෝ හබ වෙන්න නෑ. ඈත ප්‍රත්්‍යන්ත දේශයක පසල් දනව්වක හිටියොත් හබ වෙනවද ඒත් හඹවෙන්න නෑ. ඒ වගේ අන්දයේ ගොළුවෙක් බිහිරෙක් වෙලායි පුොදුුණොත් හම් වෙනවද ඒත් හබ වෙන්නේි නෑ. ඒවගේම වෙනයම් දුකක් විපතක් පීඩාවක් අභිගත්වතින් මෙහෙම. ඔබ හිතන්න බුදුරජාණන් වහන්ස පහළවෙච්ච යගගේ වඋනත් මිත්‍ය දෘෂ්ටික වුණොත් හබ වෙනවාද හම්බ වෙන්නේ නෑ. ඒවගේම බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච යුගයක වුනත් කන් එහෙන්න තියාආදීවශයෙන් අසරන වුනොත් ඒ අවස්ථාව හිමිවෙන්නේ නෑ ඉති. මේ හැම්ම අවස්ථාවකින්ම බේරෙන්්ඩෝනි තැන්වුණන බුද්ධසාසනයක් ලැබිච්ච කාලයයක්. බුද්ධසාපන ලැබුණ අපට මනසුලෝකයේ පහළෙන්න්නත්වෝඕනි. බුදුවරු පාලවෙත්ත යොගයක මනසුලෝකීටය නැත්තං, ඒෙම නැත්තං සුගතිය ඉදලේ බන හෙනසීම ීටියය නැත්තං එහම නැත්තං ඈත පිටසක්වලකිපදුනු ඒ අවස්ථාව ලැබෙන්න්නේ නෑ දැන්හෙන ඒ අස්ථාවෙන් බේරෙන්න්නත්වෝනි මේ චතුරාර් සත්‍යය ඔබෝධ කරගන්න තියෙන අමාරුව ගැන කියන්නේ. ඒ අස්ථාවෙන් බේරෙන් න්නත් ඕනේ ඊළඟට වොන්න දැන් බුද්ධවාසනය ලැබෙනවා මිනිස් ජීවිතය ලැබෙනවා. ඒ දෙක ලැබුණ අහමද ධර්ම ඇහෙන්න්නත් ඕන සද්ධර්ම ශ්‍රවනය ධරමය ඇහුන් ඇත්තං ඒත් අවස්ථාවනයනි ධර්මය යාලා යෝනිුසෝ මනසිකාරරි පහල වෙන්නත් ෝනි ශ්‍රද්ධාව තියෙන්න්නත් ෝඕනි ය ගුණ ධරමටික එක්කට යදනට පසෙ තමයි මේ සසර දුකින් අත මිඳීමේ භාග්්‍යය හිමිවෙන්නේ. එතකම් භාගගෙහි වෙන්න නෑ. එතකොට අපිට මේ අනනාධිමත් සංසාර දැන් කෙලවරක් නෑ. ඉමක් නෑ කොනක් නෑ එහෙම සංසාරක දැන් අපි කොච්චර දුක්විඳවිිඳද ආාවේ. ඉමක් නැති සංසාරගමන පපදුනාා ජරාවට පත් වනාා මැරුණා. එප දෙනවා ජරාවට පත් වෙන මැරෙනවා තිරි සං ආදී ලෝකබල විඳපු දුක් අනන්තයි අප්‍රමාණයි හැබ ඒකම දුකක් ගැනම දැන් අවබෝධයක් නෑ දැන් වැටහෙන්නේ නෑ දුක ගැනට තේරෙන්නේෙ නෑ. තින් එහෙම බිහිසුුණු බවක් මැදින් තමයි. ඒ සංසාර් දුකේ මෙච්චර් කාලයක් ගිලි ගිලිහිටි එඒ ඇල්ල තමයි අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැවුණේ. ඉතාම විරල ස්තාම දුල්ලබ සිදුවීමක් දුල්ලභ වාසනාවක් අපට දැම්මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් පිින්වතුනි එහෙම අවස්ථාවකයි අපි මේ කල්ගෙවන්නේ. එහෙම මොහොත්තකයි අපි මේ කල්ගෙවන්නේ. ඒමගේ අවස්ථාවකුයි අපි දැම්ම ලැබි තියන්නේ. ඉතින් ඒ සංසාරයේ ගැන හිතලා මේ අමා ධරමය අවබෝධ කරගන්න කටයුතු කරේ නැතුව. වෙනබෙන දේවල් කලොත් ආයි වැටන්න කොහෙටද අඩ සංසාර දුකටමයි. ැන් අවස්ථාව ගිලිහුණ කියන්න දැන් ඔබ මේ අවස්ථාව ඔබේජීවිතයෙන් ගිලියවාගත්තෝද. ඔබ ඉනකට යන්නේ කොහටද සමාට දුගතියට යන්න පුළුවන්. සුගතියකට ගියොත් නැවතත් මේ අවස්ථාව හිමි වෙන්න පුළුවන්. දුගතියකට ගියොත් ඒ දුකති අපතුම් බැරිවෙලාවත්. ේතලෝකගේ කාර නිරේ කාරිි වැටුණු මේ බුද්ධ සාාසනත් අවසන් වෙලා සහරට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අවසන් වෙන කංවය නිරේ ඉන්න කරම ඉදිරිපත්වුණු අනන්ත සංසාරය කරපු කරම කොච්චර තියෙන මද ඒ කරමයක් ඉදිරිපත් වෙලා ඉදිරිපත් වෙලා ය උපදින සිදවුණුත් මේ මහා බදර කල්පේ ඔබට සසර දුකින් අතිමි දෙන්න බැරවුණුත් ආයි කවදා කොතැනකදී මේ දු කවසන් වෙයි දෝ කෙළ හිතන්න පුළුවන්ද ඒම සඳහනක් තියෙනවද ඒම එම නිට්ාවක් කොහෙද තියෙන්නේ. එනිසම් මී අවස්ථාවයක දමසක් ජීවත් වනත් විදසුන් නුවනින් යෝනිුසෝ මනසි කාරයෙන් කල්ගේ බලලබෙනවනම් ආන්නේ නිමේෂයයි වටිනාම නිමේය. වෙන නිමේශයක් නෑ. ඒ නිමේශයක් දැන දැන ප්‍රමාධදයට පත් කල ඔහේ අතහරිනවන කොච්චර අවාසනාවක්ද. එනිසා බුදුරජාණන් වමහාභ දේශනා කරනවා. කට්ටසි වඩ්ධිතා මේ සංසාරක් කළේ සොහොන් වඩනේක මහපොළුවට පස්ස එකතු කරනක. අටසි වඩ්ධිතා කියන්නේ කයි මෙ මහා පොලවෙ කී වතාවක් වැලලෙන් නැතිද. අ උපසාලක කියන බ්‍රාහ්මණැගි කතාව කවුරුත් අහල තියෙනමනින් භාග්‍යබතුන් වහන්සේ රජගානුවර ඉන්න කාලෙ මේ බ්‍රාක්්මණයා තමාගේ පුතාට කියන මා වලදාන්ටෝනි මලාට පසුව කිසිවෙක වල නොදැමූ තැනක ඉසිුවකම් යටකරපු නැති තැනක ආදහනි කරන්න ඕන. එහෙම කියලා ඔහු තම පුතුට පෙන්න්නනවා ගිජකුළු පව් එක තැන මෙන්න මෙතන මාව ආධානය කරන මාව දවා අලුකරන්න ඇතම් වලදාන්න කියලා. එතකොට එහෙම පෙන්නුවාට පස්සේ භාග්‍ය ැතුනාසේ මේ සිදුවීම අභිඥ්ඥාවෙන් විශිෂ්ටක් ඥානයෙන් දැකලා ඒ දෙපල මුුණ ගැහිලා ඒ දෙපලට කියනවා ඔබ ඔය නමින්ම මේ මෙතන විතරක් මේ මහා බද්දර කල්පේ අවස්ථා දාහතරදාහ ආධානය කල්ලා තියෙනවා. ඒ පුරද්දර තමයි ඔබ මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙනෙටින් එතන විතරක් එහම නං තාම මේ මහපොය කොචර තැන්වල ඔහ ආධානී වෙන්ටතිද ඒ නමින්ම එතුර ඒ නමින්ම එතන ඒ නමින්ම වෙනතැනක වෙනනම්වලින් එතන වෙනනම්වලින් අන්තැන්වල ආදාානය වෙච්චවාාර එක හැම දාම සංසාරයේ හැම දාම මේ මහා බද්‍රකල්පේ මනුසුලෝක හිටිය නෑනේ. ඔබ හිත ලබලන්න මේ කියන කාරණේ තිරිසං වෙලා කොච්චරන්න මේ ලෝකයේ මේ බද්‍රකල්පය තුළ. දැන් එතන දාහතර දහස් වතාවක් ඒ නමින්ම වලදැම්ම නම් මේ මහා බද්‍රකල්පේ. දල්ප නස් වෙලාව නස්සලාලගේ ආට පස්සේ සකස්වන මහා පොලිවෙ පිහිටීම මේ විදහම කියන්න බෑනිි. එදොට එතනම කියන්න බෑනි හැබ එතනම කියලා දේශනා කලළේ මේ මහා බද්‍රකල්පය සම්බන්ධී. එතකොට බුදුරජාන් වහ දේශනා කරනවා දැන්ගේ මහා බද්‍රරකල්පයෙන් දැන් තව අනාගත ගොච්චරකාලයක් තවතියනවද මේ ගෙවිච්ච කාලය සම්බන්ධයෙන් විතරක්. තොට එහෙම අවස්ථා ගණන කැස් සොහොන් වඩලා තියෙනවා. ඒකයි කටසි වඩ්ඩිතා කියලා කියන්නේ. තින් භාග්‍යතුනාද වදාාරනවා යාාවංචදම් භික්කව අල මේව සබ් සංකාරය සු නිබ්බින්දිතුන් අලං විරජතුන්, අලං විමුච්චතුන් එනිසාම සියලු සංස්කාරයන්ගෙන් මිදන්න වටිනවා. මේ සංස්කාරයන්ගෙන් අතමිදන්නමයි වටින්නේ. හවවරනක් රැකවරණයක් කාගෙන්වත් කොතනකින් වත් ඇත්තනෑ මේ සම්මා සබුද්ධ ශාසනයෙන් ලැබෙන පිළිසරණහැර. ඉතින් සම්මා සබුද්ධ ශාසනයෙන් ලැබෙන පිරිසරණත් කෙනෙක් එපා කියනවන. කාගේ සරණද හොයාගෙන යන්නේ කාගේ පීටද එයා හොයාගෙන යන්නේ කාගේ රැකවරණේද එයා බලාපොරොත්තුවන්නේ කාගේ ආශිරුවාද ආරක්ෂාවද එයා බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සසටින් අප මුදවන්න දෙවියන්ට පුළුවන්ද බ්‍රහ්මය අන්ට පුළුවන්ද මොකද දෙවියුත් සංසාරය අපි වගේම සැරිසරණය දෙවියුත් සංසාරේ ඒ නොසොලෝක කියන්න පුුවන් ඒ දුගතය වැටන්න පුළුවන් එහෙම නයි අපි දදිවලෝක උපදින ්‍රහ්මලෝක උපදනවා. එතකොටයි මොන දෙවියුනත් මොන ්‍රහ්මයවනත් ව සංසාර ගමන යයිවිදිට පිදිිපද මැරි මරයනවා. අද බ්‍රහ්මලෝක ්‍රහ්මයයට ඊලං අවස්ථාවන්න පුළුවන් සුගතියේ මනුසලෝකට වි ලා නිරයන්න එම වන්න පුළුවන්.ඇතකොට එහම සංසාර ගමනක දෙවියන්ගේත් ්‍රහ්මයන්ගේත් වෙන පිට ල හිතනවා. පිහි ටක්නෑ එනිසසාත් දෙවී කුට බෑපපුුව මේ දුකෙන් අතමුද වන්න. බ්‍රහ්මයකුට බෑපෝමේ දුකෙන් අතිමිදුවන්න. වෙනකාටවත් බෑපෝමේ දුකෙන් අතිමිදදු වන්න පුළුවන් ඒ භාග්‍යෙවත්තු වරහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමා ධර්මියයට පමණයි. ඉතින් ඒ ධර්මය ඇහින් දෝනි ඒ ධර්මය අහන්නත්ව ඕන ශ්‍රද්ධාවන් අහන් ඕන ඕවට ඕනෑවට එපාවට නෙමි කීයෙන් කීදනාට බනපයක්ක් ්‍රද්ධාවන් අහන් හිතෙන්න්නේ. අත්ති බෞතරයකට මේ කන සනසන කන සතුරු කරවන විවිධාකාර බොළද ගීතිකාවන්ට බොලද වාග විලාශයන්ට බොලන්ද ප්‍රකාශයන්ටනේ කංයමු කරන සමංයමු කරන්නේ. ඉතින් එවන් යුගයක එවන් ලෝකයක මුන්න තරන්නම්මි මිනිස් ප්‍රජාවනමේ සත්ත ප්‍රජාවසරනයිද. හැම්ම ප්‍රජාවක් මසරනයි. ඉතින් අපට මේ වගේ මේ ලැබිච්ච අවස්ථාවක් අපි දැන දැන ඔහේ නිස්කාරණය ගෙවෙන්න හරිනවන මේ බණටික ඇහෙදී එක හිතාගන්න බැරිපාඩුවක් කියන්න බැරිපාඩුවක් ඒ පාඩුව පිරිමසන්න බැරිපාඩුවක් ඒ පාඩුව කවදාවක් පිරිමසන්න හම්බුවෙන එකක් නෑ එනිසා බුදු සසුන මුනගැහිලා අමා ධරමය ඇහෙෙන යුගයක ඒ ධරමේ අවබෝධකට ගැනීමේ අවස්ථාවක් තිබියදී. දැනැන ගහරෙන්න්න දුන්නොත් භාගතුනා අ්‍රදේශනා කනවා ඒක අභාගයක්කල් අවාසනාවක්. යාාවංචිදම් භික්ව අලමීම සබ්බ සංකාරය සු නිබ්බිින්දිතුන්, අලං විරජ්‍යතුන් අලංම් විමුච්චතුන්, සසිලු සංස්කාරයන්ගෙන් කලකිරෙන වටිනවා. සිලු සංස්කාරයන්ගෙන් මිදන වටිනවා සිලු සංස්කාරයන්ගෙන් නිදහස්වෙන්න වටිනවා කියලා බදාාරනමු. මේ පිපිපට මරිමැරිියයන භගමනින් අතම දෙන්න වටිනවා. ඉතින් එදාර උපසාල්හකතුමාට උපසාලක බ්‍රහ්මණයට භාග්‍යතුන්නාසේ දේශනා කළේ මේ සත්‍යය මේ අතහර්ථය මේ ගැඹුර මේ ඉතිහාසේ. නමුත් බොහෝ දෙනාට මේ ගැඹුර මේ අතහාර්ථය මේ ඉතිහාසය වැටහෙන්නේෙ නෑ. සසර දුක් නොදැන එයාට මේ සංසාරරි ගැන කලකිරීමක් ඇතිවෙන්නේ නෑ සසර ගැන කලකිරීමක් ඇතින් නොවී. සසර දුක්ින් අඇම දෙන්න හිතෙන්නේන. ආහිතනය සසර හොඳයි මේ ජීවිතය මෙම දුක්න්ට ඉල්ළඟ ජීවිතය මෙහම වෙන්න නෑනේ. එමනටත් මේ ජීවිතයේ ම දුකසේ පින්දහම් ටස් කරග ළඟ ජීතම දෙව්ලොව යනවා. එතකට සැනසීමක් තියෙන වන්නේ කියලා. සැනසීමක් තියනොතාව කාලක හැබැ හැමදාමක් නෑනේ. සැ හැමදාම සංසාර ගමනීම. පිදිිපිද මැරිමැරියන්නේ නැති දෙවියක් වෙලාමින් ලබෙනවන? එ ගැටලුවක් නෑ ති ජත රාරන්න නෑ. ජාති ජා මරණ නැති උපතක් ලෝකනෑ. ජාති ජරා ව්‍යාධි මරන සෝක පරිදේව දුක්සෝ සුසුම්මලින් තොර වූ ඉපදීමක්නෑ උපන් සෑම තැනක මොය දුක් අඩුවැඩි වශයෙන් තියෙනවා. හැබැයි ඔය දුකෙන් අති ි දෙන්නව ඉන්නම් නැතිරන්නවඕනිීම ක්ද ඉපදීම මයින ති කරන්නඕනි. ඉපදුන් නැත්තං දුක් ඇතිවෙන්නේ නෑ. ඉපදුනොත් දුක් පහල වෙනවා ඉපදනමක් අනිීම දුක හටගන්නවා. ඉපදීමෙන් නිදහස්සනනා ැනීම දුක නැතිවුණට එහ නන්. ප්‍රශ්ණ විසන්න කොතනින්ද ඉපදීම නැතිකර ගැනීම තුළමයි. ඉපදීම නැතිකරගන්න කියලා මේ ලැබෙච්චජ ජීවිත්තය හිංසා කරගන නැතිකරගෙන හරියන්න නෑ. ඉපදීම නැතිකරගන්න කියලා දෙවියන්ගේ ඉලල හරයන්නෙ නෑ. ඉපදීම නැතිකරගන්න කියලා බ්‍රහ්මයන්ට යදල හරියන්නෙ නෑ. ඉපදීම නැතිකරගන්න කියලා මිත්්‍යයා දුෘෂ්ටික වෙලා හරියන්න නෑ. ඉපදීම නැතිකරගන්නි කියලා මේ ධරමය හන් නැතු න්දර හරියන්නෙනෑ. පදම නතිකරගන්න කියලා වෙන වෙන දේවල් කල්ල හරින්න එපදන හේතුව අබෝධ කර ගන්නඩෝනි. මොනවා නිසාද උපදන්නේ. උපදින හේතු අවබෝධ කරගෙන උපදින හේතුව නැතිකලොත් ආ නිපදීම නැතිවෙනවා. එන ජාතිය ලැබන්න මොන හේතුවවෙන්න කුමන හේතුවෙන්ද ජාති හිමිවන්නේ කරම භවය නිසා. බවපච්චයා ජාති කරම භවේ කියෑන මොනව අද කොසලා කුසලා තරම කුසලා කුසලානෙන්ජ කරම එදොට මේ කරම සගස් වුනොත් ඒ කාන්තයෙන්ම එතුර අපිට මේ අනාධිමත් සසරය විපාක නොදුන් ඔය වගේ කරම මුන්න තරන් තියෙනවද කියන්න බැරි ප්‍රමාණයක් තියෙනවා ගණන් කරන්න බෑ ඒ සංසාර කෙළවරක් නෑනේ? එතුර එහෙම සසරක ඒ කරම සකස්වීම නතර කළු පමණක් එයාට දුකාවසන් කරන්න ලැබෙන ක සකස්වීම නතර කරන්න බෑ උපාධන තිබියදී පාන ද්්‍ය පාන අතවාවද සී ලබ ගෙනෙි පදාාන බලබත් ග්‍රහණයන් මනුස තිබේදී කරම සකස් වෙනවාමයි. ඉතින් උපාදාන හැදින්න්නේ තන්හාාව මුල් කරගෙන, තන්හාාවමන තන්න්නාාවි වැඩිතුර දිහැරුම උපදාන කියන්නේ දිට්ටියයි ලෝබෙය තම උපාදාන. ඉතින් ඒ අතරින් තන්හාව කියන්නේ ලෝබයයි. තන්හාමනිකන්නේෙම වේදනාවනිසයි තන්හාාව, වේදනාපච්චයා තන්නා. වේදනාාවනිකන්නේ පස්සපච්ා ස්පර්සය නිසයි වේදනා පතින්නේ. පර්ස පවති සලා යතන නි සලායතන පවතින්නේ නාමරූප නිසා නාමරප පවතින වි ්‍යා නිසා වි ඥාන පච්චා නමරූපන්. පතිසන්ධි පෘත්ති වි්්‍යාන පහලවෙන්නේ වනව නිසාද පුුණ්‍යාපුුණ්‍යානෙන්ද කියෙන සංකහරයන් නිසා. සංකහර පවතින්නේ අවිද්‍යාව නිසාහයනං අවිද්‍යාවයි හේතුව මොකක් දවිද්‍යාව කියන්නේ චතුරාර් සත්‍යය අවබෝධ නොවීමමයි අවිද්‍යාව කියන්නේ. මෝහයට අවිද්‍යාවප කියන්නේ. චතුරාර් සත්‍යය අහලා නුවනි මෙනේ කරන ප්‍ර්‍ය ක් වය අවබෝද ලා න. නි දාාර්ර අවිද්‍යාව දුරු වෙනවා හැබැයි ධනමයන කොත් යම්පමනකට අවිද්‍යාව දුරු වෙනවා අදංග වශයෙන්. ධරමය දේශනා කරද්‍ය දුරු වෙනවා. සෙසු පුුණ්්‍ය්‍රා සිද්ධ කරනකුටත් අවස්ථානු රූපීව අවිද්‍යාව ප්‍රහාණය වෙනවා හැබැයි සමුත් යහෙද වසයෙන් ප්‍රහණය වෙන්නේ අරහත්ඵල විමුක්තියේදී අරහත් මාර්ගයේදී. ඒ දක්වුවාම මේ අවිද්‍යාව බල පෑම තියෙනවා. අරහත් පල විමුක්තියෙන් සැනසනකම් ඉපදීම තියෙනවා. ඒකොට මේ ඉපදීම නැතිකරගත්වොත් විතරක් දදුක නැතිව වෙන කියලා මුලින් ඔබට දේශනා කලායේ භාග්‍යගතුන්සේක් දේශනාව පද ීම ඇතිව වන්න ුද වන්නව රුද්ද වන්න උපදාා රුද්ද වන්නවන උපාන රද් වන්න රුද ව න රද්ද වෙන ේදන රද්ද යුතු වදන නිුද්ධ වන්න පස්ස නිරෝධයක් සිද වටවන ස ද ද ව ටන සලායතන රෝධයක් අවශ්‍යයි සලායතන රෝධය පිස. නා රූප රෝදේ පිස විං්ා රෝධ වශස ්‍යා ෝධ පස කම්ම නිරෝධ හෙමනැත්තං සංකර නිරෝධය වශයේ සංකහර නිරෝධය පෙනිසසා අවිද්‍යා නිරෝධය වවශ්‍යය නිසා අවිද්‍යායත්වේ වශේස විරාග නිරෝධ, සංකහර නිරෝධා, සංකාර නිරෝධා විඤ්ඥාන නිරෝධ. විඤඥාන නිරෝධා නාමරප නිරෝධ, නාමරූප නිරෝධා සලායත්‍ර නිරෝධ සලායතර නිරෝධා පස්ස නිරෝධ පස්ස නිරෝධා වේදනා නිරෝධ. වේදනානිරධ තන්හා නිරෝදධ හෝ, තන්හා නිරෝධා, උපාදාාන නිරෝදධ හෝ. උපාධාන නිරෝධ බවනිරෝධ. බවනිරෝධා, ජාති ජරාමරන සෝක පරිදේව දුක්ක දෝමන සඋපායාස නිරු ජන්ති ඒව මේ තස්ස ේවලස්සේ දුක් අන්දක නිරෝධෝ හෝති ඔන්න තතාාගතයන් වහන්සේ මහ ප්‍රඥාාවෙන් ප්‍රශ්නය මෙයයි කිය අවබෝධ කළ ප්‍රශ්නයට පිළිතුර මෙයයි කිය අවබෝධ කරමින් දේශනා කළ. තතාගතයන් වහන්සේ කල් ඇතිවම පළමුුවම ඒ සසර දුකින් අතමිදී නිමරින් නිවී සැසුන. එහෙම තමයි මේ අමා ධහරමය දේශනා කර. එනිසා ප්‍රශ්නය හඳනාගන්න ප්‍රශ්නයට පිළිතුර බුදුරජාණන් ව හ ප දේශනා කලා ඒ පිළිතුරජීවිතර ල්පගන්න. එහෙම වුණනොත් විතරයි මේ සංසාර දුක නිමා කරන්න වෙනෙනැත්තං තිරිසං ආදී හපායන් හි විඳපුදුක ආය අනාගතයත් කෙළවනක් නැති බව ගමන විඳින්න සිද්ධ වුනාාම කවදාමේ දුකෙන් අතමි දෙෙන්න්නද. හබදා සැසීම පතන්න ද කවුරු ඇවිල්ලා අපට අත දෙන්නද. ඒතින් මේ දුක දන්නති අයට හොඳයි යාාත්ඥාකිරීම යැදීම දෙවියන්ට ඉරණ බාරදීම මේ ගැන දන්නනති අයට හොඳයි. මේ සත්ත්‍යය නොදන්නයට සැනසෙන්න කරන පෞු්ටික ජීවිතය තුළේ ඒ පව් නිසා ඇතිවෙන පීඩාව සතියකට සුමානෙකට දවසකට ජීවිතයකට අමතකරලා ඉන්න ඒ අදිල් හොඳ නමුත් ඒ දදිල්ල ලැබෙන න රැකවරනන්නේ නෑ. නිසා මති්‍යයා දෂ්ික වෙලාම ලෝකයේ ලබන්න තියනෙක්කම තැන තමයි සතරාපායි. ඉතිගේ මිත්්‍යයා දුෘෂ්ටික භාාවෙන් අපි අතමියදනා සමාධදිි්ි මාවතරදැ පැමුණ චතුරාර් සත්්‍යය හනවා දුකමයයි කියයා ඇහෙනවා. දුක හේතුවමයයි කියයාඒ දුක් නැතිකරන මාර්ගේමයයි දුක් නිරෝධගාමිනී, ප්‍රතිපදාවෙන් සිල්දූ කවසන් වන බව ට මුළු ඉතිහාසේමීට පුරහතන්වා වෙල සාක්ෂි දරනවා. ආරයන් වහන් වෙල සාක්‍ෂි දරනවා ොතුරා ුදුරජාණන් වහන්සේලා. ඒ ර ට පිරි වන් වැඩි තුමන් හන්සේ ලගේ ඒ ආනු භාවේ ඉතින් දෙෙ නිසා මෙ සංසාරයේ ෙළ රක් ං සාරේ ාි ග ච ණ ට ්‍රමාණ ප ල් හදන පස් බෝල් හදල අයම් පිතා ම පිතු යම් පි. ආදී වශයෙන් මේ මගේ තාතම මගේ තාතගගේ තාත්තක් කියෙලා ඒ පස් බෝල අයින් කරනවා මහපොේ පස්කට කාවසන් වෙනවා. පිය පරම් පරාවවසන්වෙගෙන. ඔන්න සංසාරී දිග. එතු ඩීලඟට භහග්‍යතුනාව දේශනාකනේ සංසාරී පුරාවටම අනයක විද දුක් අනුභව කලා. ඇඩුවා වැලපුනා සෝක කලා මහපොළොවට පස්ස එකතු කලා, අනම තක්ගෝ යම් භික්කවේ සංසාරු කෙළවරක් නෑමානෙනි සංසාරය. යංගෝ මි දී ගෙන අ දුණනා සඳධාවතන් මේ දීර්ඝකාලින සංසාර් ගමනය ඇවි ඇවිදෙද්දිී මේ සසරගමනේ අමනාප සම්පයෝගෙන් එකන අපි අකමැති දේවල් ජීවිතෙයට ෙද්දදි. කැමති දේවල් අපෙන් වෙන් වෙලා යද්දි. හඩපුූ කඳුළු ටික ගලපු ලේටික මේ සතර මහා සාගරයේ ජලට වැඩි යන්වා චතුසු සමුද්දේසු මහා උදකං සතර මහා සාගරයේ යම් බඳු ජලයක් වේ නම් ඒ ජලේට වඩා වැඩි හැඩූ කඳුළු. ගලාගනගේ ලේ දහරා ඉතින් භාග්ගතුනාවප දේශනා කරනවා. ඒවන් ධම්මන් දේශිතන් ආජානාතභික්වේ තුන් හේ මහනෙ නුබලා මෙන්න මහිම මා දෙසූ ධර්මයගෙන අවබෝධ කරගන්න. ඒත දේව භික්කේ බහුතරම් මහනෙන සිවුමහා සාගරයේ ජලයට වඩා වැඩී කඳලුම ගලාගේ ලේ දහරාම. දීගරත්තන් ෝ බික්වේ මාතු රම් පච්චන භහතන් දර්ඝ කාලයක් සංසාරයේ නුබලා නුබේ මවමරරිච්ච සෝකය ඉදිරියේ හඩා වැලපපු ඒක අනන්න එක්ම නමින්. අපිතමකගේ යම්පුතෙක් තමන්ගේ කුසුමාවතී නැති මව මැරිච්ච වෙලාවේ හඬපු කඳුළු. සංසාර ගමනි ඒ නමින්ම මැරිත්‍ය වෙලාවේ හඬපු කඳුළු එකතු කරා නම් සතර මහාසාගෙන දනේට වැි. ඒ නමින් මේ ගන්නඕනනි මේ කාරණයද. ඒ නමින් පමණ තවත්නම් කොච්චර තියෙනවද. කුසමාාවත විරක් නෙමනි ලබෙනම්ම තව කොච්චර නම් තිබේ හැකිද. එතකො ඒසරු නම්මින් මරිච්ච ාරවල අම්ම මල අම්ම මල සොවිින් හැඩුව කඳුළු, පියාමල සොවිින් හැඩුවූ කඳුළු ඒ ාතීන් මල සොවින් හැඩු කඳලු උදුරජාන්ාව ප දශනා කරනවා. ඒ විද්ධියට හැඩු කඳුලු මෙතකයි කියයා කියන්න බෑ සිියුමහාසාගරයේ ජලට ැඩිකිව්වේ ඇස්පනාාපිට පෙන්න්නානතින උපමවා වෙචක්්චරයි. එක එලෙසින් දේශනා කළේ. ඉතින් ඒවගේම භාග්‍යතුනාව දේශනා කරන. පියාගේ මරනයෙන් සොයරාගේ සොයිරියගේ මරනයෙන් පුත්‍රයයාගේ මරනයෙන් දියනියගේ මරණයෙන් ඥාතීන්ගේ මරණයෙන් රෝගම භෝග වියසනවලින් ඒවගේම ප්‍රෝගවියසනවලින්. ඒවගේ අප්‍ර අමනාපදේවල් අපේ අමනාපපුද්ගලයන්ගේ සුරතුවල ප්‍රියමානාාවප පුද්ගලයන්ගේ වියෝව තුළ හැඩු කඳුලු සිවු මා සාගරයේ ජලයට වැඩි වංවෙන් වශය. එතට එහෙම හිතන්වත් පුළුවන්ද ඔබට ඒම නුවනක් තියෙනවද. පලන කොච්චරනම් ප්‍රඥාවෙන් අපි ඇත් වෙලාද. මෙම කියනකොට නිකන් දැනන්නවත්නෑ සතර මහා සාගරයේ ජලයට වඩා ඇඩුවකිව්වට? එනකොට හිතාගන්න අමාරුයි. ඒඇන ප්‍රඥාවනය ඥානයනෑ ශ්‍රද්ධාවනය එහෙමුණට පස්සේ. ඒටම අමා ධරමය හදවතට ලංවෙන්නේනෑ අමා ධරමේ හොදු ශ්‍රවනයක් වෙනවා හුදු දේශනයක් වෙන හැබයි, ජීවිතාබෝධය පින්ේ යොම්වෙෙනන. හේතුව තමයි ්‍රද්ධාාව වැඩල මදී. ඥානයේ වැඩල මද. යොනිුසව මනසිකාරය වැඩල මදී සතිය වැඩල මදී ඉතින් මෙ වැඩුන නැත්තන් ඒ ඇැන්වල බලවත්වන්නේ මනොවද මහයයි මෝහේ බලවත්යනකොට මේ සංසාර ප්‍රශ්නය කියයාදුන්නට ලේසි වනිනෑ හිතට කාවද ගන්න මේ අහන කොටයම් සංවේගයක් කියයනවා ආම. පුරුදු පරිදි ලෝබහට වසග වෙනවා ර පරිදි ෝ යටට වස ග වෙන පුරදු පරිදි ලේසියට සග වෙනවා ඉති ි හැම ලා කම තේරුන්ගන්නටවන දුරජාණන් වහන්සේ අපේ හිත්තන්නන සන්න අමුතු බන දේශනා කර න සත්ත්‍යේ සත්්‍යේ වශයෙන් දේශන ලා. යතවාද භික්වේ තතාාගුතු තතාකාරි යථාකාරිී තතාවාදී ඉතින් මේ කියයාාදුන්නේ පුදුමාකාර මහා කරුණාවකින් භාග්‍යවතුන් වන්සේ ඒ කරුණාවෙන් කියාදුන් ධර්මය ජීවිතෙන ගල්පගන්න සංසාර දුක නිමාකරගන්නම පිළිපදින්නමය අමාධර්රමය තුළ එවුධසාප්‍රමාදීව ධානයත් සීලයත් සමත විදර්ශන භාවනාවත් හැර වෙන රැකවරණයක් නෑ කහිවේවාා පැවිදිවේවා මේ රැකවරණය ලබන්න මේ රැකවරණය අයෝබයකම අස්වැසිල්ල ඉස් පහසුව ඒ රැක්කවරණයේ සැනසිල්ලේ ස්පාසුව ලබා මේ දුක් අවසන්කිරීම පිණිසම ඔබට මේ අමා ධර්ම පරයාය හේතුවාසනාවේවා සංසාරෙද්දුක අනන්තයි අනන්තදුක ගැන මෙ වගේ කෙටි වෙලාවකින් දේශනා කිරීම සුකරවන්නේ නෑ පහසුවන්නේ නෑ සසර දුක් දන්නේ තුන්ලෝක ආග්‍ර ධර්මරාජි බුදුරජාණන් වහන්සේ. ඒ බුදු සිරිමුව මටල්ලින් දේශනා කළමේ අමා ධර්රමය වඋනත්. සංසාරරි යාදීනව තේරුම් අරගෙන දුකෙන් අතමිදීම පිණිස මහෝපකාරවෙනවා සංවේග ඇතිකරගන්න පුළුවවන් ශ්‍රාවකයට මේක යාදුන් බණපදානුව නුවනින් මෙනෙහි කරලා සංවේග ඇතිකරගන්න පුංචි පුංචි දේවල්වලින් මුසපත් වෙන්න පා. හැම දෙනාටව මේ දේශනා කළ ධර්ම පරයාය, ශාන්තමා නිවන පිණිස සසර දුක් ගෙවාදැමීම පිණිසම උපකාරවේවා කියල මමාශිරුවාද කරනවා.